So so yeah. is, arenas, people, ො ංගත තත්වය හතුවෙන් මේ වෙනකොට දිනකට ආසන්න වශයෙන් පණහකට ආසන්න ගන්නක් මේ යනවා කොවිඩ රෝගී තත්ත්වය අපට පෙර පරිදිම එකදිකට වාර්තාවම් පවතිනවා ඒ වසංගත තත්වය තුළෙන් දිනකට මේ යන සංක්‍යාව පණහක් වෙද්ද අපි දකිනවා රටේ කතිකාව තක් ඇති වෙල තියෙනවා මේ මධ්‍යසාර නිවෙස් වලටම නැත්තං ඔන්ලයින් ක්‍රමයට ජනතාව අතරට ලබාදීම සඳහා කටයුතු සම්පාදනවම් තිෙනවා කිය එක ඒ සඳහා කැබිනටන් මෙතේ ලැබුණු බවට ඊ මාධ්‍යවිසින් වාර්තා කිරවා මංහිතන්නේ වසංගත තත්ත්වයකදී අපිට කොවි් සඳහා හරිහමං අවෂ දෙයක් නැහැ තවට අපි මේ වෙලාවේ කොවි වලට ජනතාව උනන්දු කරන්නේ ජනතාවට තොරතුරු දක්වන්නේ ජනතාව පෙළගස්න්නේ තමුගේ ප්‍රතිශක්ති කරණය වැනිි කරන්න කියන එක. තර ප්‍රතිශක්ති කරණය හරහ තමයි මේ කොවි් රෝගේ වලක්වා ගන්න පුළුවන්. එතකොට ආහාරපාන වෙන්න පුළුවන් අවෂ්‍යධ වර්ග වෙන්න පුළුවන් එතකොට පිටමින් වර්ග වෙන්න පුළන් මේ හැම දෙයක්ම පාවිච්චි කරලා අපි ජනතාවගේ ප්‍රතිශක්ති කරණය එන්නත් භාවිතයන්න අපි ප්‍රතිශක්ති කරණ ඇයි අපි. වැඩි දුණු කරන්න. එහෙම තත්ත්වයක් තියෙද්ද ජනතාවගේ ඒ තියන ප්‍රතිශක්ති කරණය හීන කරන්ද බලපාන ප්‍රධානතම කාරණයක් වෙච්චි මධ්‍යසාර ඔන්ලයින්කමේට භාවිතා කරන්න නැතැ ඔන්ලයින්කමේට ලබා දෙන්න උත්සා කරනවා න එකහි තමත්ම කණගාඩුදායක කාරණාව. එවිතරක් නෙවෙේ උබ දන්න ඇති වසරකට විසි තුන්දාහක් මේ යනවා මේ මද්‍රවවිය නැත මධ්දිසාර භාවිතාව හින්දා. දිනකට ආසන්න වසෙන් හැටතුනක් මේ යනවා මේ ඇල් කොහොල් භාවිතාව හින්දා. ඒ හින්ඩා අපි දිනකට හැටතුනක් මේ යද්ද ආසන්න වශයෙන් දිනකට කොයිට් රෝගෙන් තවත් හැටක් මේ අද්දදි දෙනකට සීයකට අධික සංක්‍යාවක් මේ අන්න ඕන වාතාවරණය සක්ස මිනිින්වා මේ වෙනවිට මේ ශ්‍රී ලංකාව තුළ එකතාමත්ම අවාසනාවන්තටයු. ඒවගේම අපි දකිනවා මේ මධදිසාර සහ මද්‍රපිය නැතම ඕනෑම දෙයක් මේ දීවල් නිවසල් වෙත ළඟාකරල දීමෙන්. ඒකෙම නරක පූර්වාදර්ශැකෙනවා. හැබැයි අපි අනි පැත්තෙ බලකොට ජනතාවට තමුගේ ආහාරත්‍රවිය මිලදීගණඩ හැකියාවක් නෑ බිලෙන්දට ගොුවියන්ට තමුන්ගේ එලෝලු ටික විකුණ ගණ්ඩ හැකියාවක් නෑ. ඒ සඳහන් නිවැරදි ආන්ත්‍රනයක් හදාගන්න බැරිවිච්චයි. ලහිලහියේ මේ දුම්කොල මධ්‍යසාර නැතම් මේ මද්‍රව්‍ය නැතම් මේ මත් පැන් විකුණන්ඩ ්‍යන්ත්‍රණයක් කදලා දෙනවා. ඔය ආත්‍රනය තිබ නෑ පැන්ශන් එක මිනිස්සන්ට ෙදත්තකින් හිල දෙන්න. ඔය ආන්ත්‍රනය අදරත් ක්‍රියාත්මක වෙන නෑ හරියට අවෂධ ටික නිෙවසේදී මිනිස්සන්ට ලබා දෙන්න රෝහල අගෙනෙකි හිල්ලා හැබයි එහෙමනැති ආන්ත්‍රනයක් මේ මත් පැන් සඳහා ඉක්ම කඩිමුඩිය ලබාදීම ඉතාමත්ම ප්‍රශ්න සහගතයි, ඒවගේ අපි හපි හිතෙන්නේ මේක රට තුළ ප්‍රියාත්කවනි යම් කිසි ආකාරගක කුමන්තරයක් කියනක. මොකද මෙවැනි දේවල් රට තුළ ප්‍රචලිත කරන්න බොහෝසේ නඋත්සා කරන ආයතන සහ පුද්ගලයෝ. අපි දකිනවා රට තුළ සමාජයතුළ ඉතාමත්ම හොඳින් සැඩිසර නෝ ඔුගේ කටයුත්ත කරගෙන යනවා. එහිද අපි රජයට ඒවගේ මේ සඳහා විරුද්ධවෙන්න රාජ්‍ය සහ රජ්‍ය නොවෙන ආයතන වලටත්. මේ සඳහා පෙළගැහෙන්න අපි පූජක පක්ෂයටත් සියලුම ආගම් ජාතිබේද නැතුව මේ සඳ විරද්ධුවෙන් ලෙ ල්ලාසිත්ව මොද මේක රටතුළ වියසනයක් කරන්න අරන්දිනා අවස්ථාව. ඒවි තරක් නෙවේ. ඔබ දන්න වැැති මේ ලා සෞඛ්‍යන්සක මුොල තරන් අමාරීද ක්‍රියා කරන්නේ. සෞක්‍ය අන්සවලල්ට මේ මේ වෙලාවෙ කොවිඩ රෝගය හොඳට මඇති මේ දීලාතතියෙන බලපෑම. ඒ කොවි රෝග පාලනි කරන්න බරිකමතතිේදී. කොවි රෝගය සඳහ රෝගීන්ව හසුරෝගණ බැරිකමත්තියේේදී. මේ මධ්‍යසාර හරහා නැත මේ ඇල්කොහොල් රහා මේ මත්පැන් හරහා තවත් රෝගීන් ප්‍රමාණයක් වැඩි කරලා දෙට ඒවගේ ඒ හරහා අතුරු පලයක් හැටියට. තව අනතුරු ප්‍රමාණය වැඩි කරඩ ඒ ඒවගේම. ඒත් එක් මතින ොමස්ටි වල නැ. ගහස්ත්‍රිත මේ හිසනය ඇතත් ගහස්්‍රිත යෙන මේ යම් කිසි කළහකාරිතත්වෙන් වැඩි කරන්න බලපාන මත් පැන් ඔවුන් සමාජකත කරන්න උත්සාහ කරනවා. මේක සෞඛ්‍යන් සපහස්ථාවට පත්ව වනවා මේකින් ආරක්ෂ කන්සිිවිිශේෂයෙන් පොලසි අපහස්ථාවට පත්වනවා මේක සාමාන්‍ය මහජනතාව අපහස්ථාවට පත්වෙනවා. තවත් කාරණාවත් තියෙනවා. මත් පැන් සඳහා බැහිවෙච්ච පිරිසක්ක නවා. මත් පැන් සඳහ බැහිවෙච්චි පිස බොහම අපහසුවෙන් වුවත්. මේ වෙලාේ ඔවුන් පාලනය කරගෙන යම්කිසි ආකාරකන්නේ වෙස්ල් වෙලා රදීන්නවා. මේ ඇබ්බෙහි වෙච්ච පිරිස ඉලක්ක කරගැනිමින් ඔවුන්ට මත් පැන් සැපේේ යම් කිසි ක්‍රමවේද සකසනුව කිය ඉතාමත්ම ලැජ්ජා සාගත කාරණවා. එහින්දා අපි ඉතාමත්ම කාරණිකු ඉල්ලා සිතිනවා මේ වෙලාව රජයෙන් මේ අනුවන ක්‍රියාවලී ඉදිරියට ගෙනයන් එපා දෙවෙන එක තමයි ඔබට යම්කිසි කෙන පෙන්නලා දෙන්න පුළුවන් රජයට යම්කිසි කෙන පෙන්නල දෙන්න පුළුවන්. මේ මත්පැන් අලව හ අලවිය හරහා රුපියල් කෝටි එක්දස් පන්සියක් රජයට පාඩු කිය එක. හැබැයි උබ නි පැත්තෙන් කවුරුවත් පෙන්නල දෙන්නේ නැහැ මේ මත්පැන් අලවිය අඩු කිරීම නැත්තම් මත් පැන් අලවිය නවත්වාදමීම දුන්මට අලව නවත්ව දෙමියීම හරහා රුපියල් කෝටි එක්දස් පන්සි ව කෘපියල් කෝටි හරදාහක් රජිතුරුවෙන. ෑ කරන්නේන්නේ අවශෂද සඳහා සෞඛ්‍යන් සඳහා එතකොට ආරක්ෂකන් සඳහ මේ මුදල ය කරන්නේ ඒක තේරුම් ගතය යුතුයි. මේක පෙන්නල දෙන්නේ නෑ ඔය උපදේශකෝරු හැබයි මේ උපදේශකරු රජයට පෙන්නල දෙන්නේ මත්පැන් හරහා රජයට අයිවතු රුපියල් කෝටෙක් දස් පන්සීයක් විතර මුදලක් අහිම වෙන බව. කණගාටි වුණත් කියන්න ඕනේ වසරකට විසිතුන්දහක් මයන රටක තවත් මේ කොවිඩ රෝගෙන් තවත් ලක්ෂ ගානක් මියන පරිසරේක. අපි මෙවැනි ඉතාමත්ම පහත් ක්‍රියාවල් හෙලා දකිනවායි වගේ රජයට නවතත් සිතා බලන්න වු කියන කාරණිකු විල්ලා සිටනවා මේවැනි දෙේවල් තවදුරටත් ක්‍රියාත්ම කරන්න එපා ඒවගේ රජයට බලක සිටනවා. මේ ඔන්ලයින් තාක්ෂණය හරහ නැන් ඔන්ල්යින් ක්‍රමය හරහ නිවෙස්වලට නැත්තන්. ඕනෑම තැනකට මද්‍රව්‍ය වෙළදාම කිරීම නැමත් පැන් වෙනදාම කිීම නැක්තන් දුම්බට වලෙනදාම් කිරීම කිසිම විත ඉඩති අන්න එපා මේක නීති විරෝධි ක්‍රියාවක් කොශයෙන්ම රජය අනුබලදිය යුතු ක්‍රියාවක් නෙවේ. එඒහි අපි ගරතුර සංක්‍රාත්නයට අනිකුත් ආගමික පූජ පක්ෂවලටත් සියලුම ජාතයන්වලේන සියලම ජනතාවට තේකරාසිවට කියෙනවා මේ වෙලාේ අඩුම ගාන මේ කාල සීමමාදුවත්. පිට මේ නවත්වා ගැීමට හැකිවීම ජය ප්‍රහණය ඒවගේ මේක තෞදදුරටත්්‍රියාත්ම කිරීම සඳහා එක්කොක් වෙන්න එහෙම නොත් අපේ රට මේ මත්පෑන් වලින් තොර, නැත මද්‍රවවි වලින් තොර පරිසර බි කරන්න අවශ්‍ය පරිසරය. ගොඩිනගේවි එවගේම මේ රටඉන්න මිනිසුන් සාමකාවීව එ වග නිරෝගිමත්ව මේ රටේ ජනතාව ජීවත්වේවි. ඒ සඳහා අවශ්‍ය පටිසරරි උදාකරන ලෙස අපි රජයනුත් ඒ අදා අංශවල න අදාර නිලද හරිංගෙ ති ලාසික්නවා. නිවරපෝට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.